නමෝ බුද්ධාය. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, බැඳීම් නිසා ගැට ගැහිලා ජීවිතේ විඳවන විඳවිලි. අපිම අපේ ජීවිත ගැන හැරිලා බැලුවත් අපටම තේරෙනවා බැඳීම් වලින් ගැට ගැහුනට පස්සේ අපි විඳවන විඳවිලි. රූප වලට බැඳිලා යනවා, හඬවල් වලට බැඳිලා යනවා, සුවඳට බැඳිලා යනවා, රසයට බැඳිලා යනවා, පහසට බැඳිලා යනවා. බැඳීම් නිසා විඳවන විඳවිලි. බැඳීම් කියලා කියන්නේ ගැට ගැහිල්ලක්. ඒ ගැට ගැහිල්ල හටගන්නේ මානසිකව. මනසේ මේ ගැට ගැහිල්ල හැදුනට පස්සේ ඒ ගැට නිසා අපිට තියෙන වෙහෙසක්. ඔය වෙහෙසවල් දුරු කිරීම උදෙසාමයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ. කොයි තරම්නම් බුදුබණ පදවලින් බැඳුණු ජීවිත නිදහස් වෙලා සැනසුණාද? බුදුරජාණන් වහන්සේ නිදහස් වුණා. නිදහස් වීම පිණිස බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. සන්තෝසෝ භගවා, බුදුරජාණන් වහන්සේ සංසිඳුණා. සමතාය ධම්මං දේසේති, සංසිඳීමට දහම් දෙසුවා. දන්තෝසෝ භගවා, බුදුරජාණන් වහන්සේ දමනේ වුණා. දමතාය ධම්මං දේසේති, දමනේ වීම පිණිස දහම් දෙසුවා. කෙලෙසින් තමයි මේ ඔක්කොම අවුල් ටික තියෙන්නේ. බුදුරජාන් වහන්සේ ඒ කෙලෙස් ඔක්කොම නිවල දැම්මා. පරිනිබ්බුතෝ සුභගවා, කෙලෙස් නිවා දැමුවා. පරිනිබ්බානාය ධම්මං දේසේති, කෙලෙස් නිවා ගැනීම පිණිස දහම් දෙසුවා. ඒ අපගේ සම්මා සම්බුදුරජාන් වහන්සේට නමස්කාර වේවා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජික ඉතාලියේ පදිංචි පින්වත් අයේෂා සඳමාලි මල්ලවාරච්චි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනායි අද ධර්මදාන පින්කම සිද්ධ කරන්නේ. 2024 තුන්වෙනි මාසේ 23 දාට 71 උපන්දිනය සමරපු රෝහණ ලාලක ප්‍රිය මල්ලවාරච්චි පියාණන්ට නිදුක් නිරෝග සුව සැලසේවා, දිගාසිරි සැලසේවා කියන පැතුමෙනුයි අද ධර්මදාන පින සිද්ධ කරන්නේ. බණපදේ අහන්න පළමුව අපගේ කල්යාණ මිත්‍ර ගුරු දෙවිඳුන්ට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. කුණාල ජාතකයේ මුල් කරගෙනයි පින්වතුනේ අපි මේ උතුම් දහම් කතා ශ්‍රවණය කරන්නේ. කුණාල කියන පක්ෂයා පුන්නමුඛ කියන කොවුලාට අවවාද පිණිසයි නොයේ කතාවලින් මේ බණපද මේ දහම් අවවාද කළේ. ඉතින් ඒ දහම් අවවාද අපි ශ්‍රවණය කරන්නේ අපේ බුදුරජාන් වහන්සේ කුණාල ජාතකයේදී ඒ පුවත් අපට කියා දීපු නිසා. භික්ෂුන් වහන්සේලා 500 නමකගේ මේ ස්ත්‍රීන් ගැන බැඳුණු ගැට ගැහුණු හිත් ගලවාලීම උදෙසා තමයි බුදුරජාන් වහන්සේ මේ කුණාල ජාතකය කියන උතුම් ධර්මයේ අනුකම්පාවෙන් දේශනා කළේ. කුණාල ජාතකය ඇතුලේ පේන්න තියෙන්නේ මොහොද? බුද්ධිමත් කුණාල ජාතකය කියනකොට පේන්න තියෙන්නේම බුදු කරුණාව. බුදුරජාන් වහන්සේ කුණාල ජාතකය දේශනා කරේ කාටද? පැවිද්දට පත්වෙච්චි භික්ෂුන් වහන්සේලා 500 නමකට, පුරුෂයෝ 500කට. ඒ දේශනා කරන්න හේතුව මොකද්ද? ස්ත්‍රීන් සම්බන්ධයෙන් ඒ හිත් ගැට ගැහිලා තිබුණා. ඒ ගැට ගැහිම් නිසා උන්වහන්සේලාගේ නිවන ආවරණය වෙලා තිබුණා. නිවන් දකින්න තරම් සංසාරේ පින් තිබිච්ච උත්මයෝ ටික අර ගැට ගැහිලි වලින් සවුත් වෙලා එන නිසා බුදුරජාණන් වහන්සේ කුණාල ජාතකේ වදාලා. ඉතින් කුණාල ජාතකයේ බොහෝ කතා අපි මේ වෙනකොට ශ්‍රවණය කළා. අද අපි අහන්නේ පංච පාපාගේ කතාව. බොහොම ඈත අතීතයේ බරණැස රජකම් කළා බක කියලා රජෙක්. ඒ රජුගේ නම බක. ඔය කාලේ බරණැස නැගෙනහිර දොරටුවේ, සාමාන්‍යයෙන් ඔය මහා රාජධානිවල මූලික දොරටු හතරක් තිබිලා තියෙනවනේ, උතුරු දකුණු නැගෙනහිර බටහිර කියලා. නැගෙනහිර දොරටුවට වෙන්ට ඔය මේ පොඩි ගමක
එක දිලින්දෙකුට හිටියා පංච පාපා කියලා දුවක්. ඇගේ නම පංච පාපා. ඇතර මේ පංච පාපා කියලා කියන්නේ ඒකට කට්ටිය දාපු නම. පංච පාපා කියන එකේ අදහස දුර්වලතා පහක් ඇති තැනැත්ති. ඇයි මේ දුර්වලතා පහක් ඇති තැනැත්ති කියලා ඇයට නැම දැම්මේ? ඇයට බොහෝම සුන්දර ලස්සන සිරුරක් තිබනේ. ඇගේ දෙයත් ඇඹරිලා තිබ්බා. ඇගේ කකුල් දෙකත් විකෘති. ඇගේ මුහුණත් හරි විකෘති. ඔය නාහය ඊළඟට ඇස් ආදිය විකෘති. නිකම් පිසාචියක් වගේ පේන තරම් කැතයි. ඒ නිසා තමයි මූණත් විකෘති, අත් දෙකත් විකෘති, කකුල් දෙකත් විකෘති. ඔය අංග පහ විකෘති තැනැත්ති කියන අදහසින් තමයි පංච පාපා කියන නම දාලා තිබුණේ. ඔය විකෘති වෙන්න හේතුව මේ ජාතක පුවතෙන් විස්තර කරනවා බොහොම ඈත අතීතයේ ඇය එක දිනිඳු තැනැත්තියක් විදිහට බරණැසට සමීපේ ඉඳලා තියෙනවා. දවසක් ඔය මේ හුඹස් මැටි ටිකක් අරගෙන ඇවිල්ලා ගොමත් එක්ක කලවම් කරලා හොඳ පදමට හදාගෙන ඈ ගෙදර මැටි ගාමින් හිටියා. ඔය මොහොතේ එක පසේබුදුරජාණන් වහන්සේ නමක් තමන් වහන්සේගේ මේ වාසය කරපු ගුහාවේ පැල්මක් හටගෙන, දැන් ඒ උත්තමයත් වාසය කරේ මැටි ගුහාවක. අද ඔය මැට්ටින් ගෙවල් දොරවල් හදනවා දකින්න අමාරුයි. නමුත් පින්වතුන්ලට මතක ඇති වැඩිමහල් පින්වතුන්ලට සාමාන්‍යයෙන් කටු මැටියෙන් ගෙවල් තිබ්බ හැටි, ගෙවල් වල කුස්සි කෑලි කටු මැටියෙන් තිබ්බ හැටි, ඒ වගේ අර බිමටත් මේ මැටි ගාලා ගොමත් එක්ක එහෙම හදාගත්ත ගෙවල් දොරවල් අදටත් තියෙනවනේ. ඉතින් මේ දුප්පත් තැනැත්තිය ගෙදර මැටික ගා ඉන්නකොට පසේබුදුරජාණන් වහන්සේගේ අර ගුහාවෙත් පැල්මක් ඇති වෙලා උන්වහන්සේට පැල්ම වහ ගන්න ඕන. එතනින් මේ වැහි මොහොතට වතුර වැටෙනවා ඇතුළට. උන්වහන්සේ කල්පනා කළා මේ ගුහාව පිළිසකර කරගන්න වැඩේට මැටි ටිකක් හොයාගන්න ඕනේ කියලා. පාත්‍රේ තරගෙන උන්වහන්සේ වැඩම කරලා තිනවා බරණැසට. ඇයි හිටියේ මැටි පිරිමදිමින්. දැන් අනාගත්ත හොඳ පදන් මැට්ටක් තියෙනවා. උන්වහන්සේට මහා මැටි ගොඩක් ඕනේ. හැබැයි උන්වහන්සේට මැටි ටිකක් ලැබුණොත් එහෙම මේ බොහොම සකස් කරලම තියෙන මැට්ටනේ, මේකෙන් වැඩේ කරගන්න පුළුවන්. ඈ සමීපෙට කිට් වෙලා පසේබුදුරජාණන් වහන්සේ ඇහුවා, පින්වති මගේ මේ ගුහාවේ පැල්මක් තියෙනවා, මට මැටි ස්වල්පයක් ලබා ගන්න පුළුවන්ද? අර තමන් මහන්සියෙන් අනලා මේ මැටි තවර තවර ඉන්නකොට මැටි ඉල්ලපු එකට ඈට පසේබුදුරජාණන් වහන්සේ ගැන කේන්ති ගියානේ. ඈ කිපුණා. කිපිලා නිකන් රවල ඔරවල අතපයත් එහෙට මෙහෙට ගස්සලා නිකන් බැලුවා. මේ මැටි ටික ඉල්ලගන්න වෙන කෙනෙක් හිටියේ නැද්ද මගේ මහන්නේ කියලා වගේ බොහොම කේන්තියක් පෙන්නවා. ඈ මැටි දෙන්නේ නැහැ වගේ කියලා තේරිච්ච නිසා පසේබුදුරජාණන් වහන්සේ හීන්සිරුවේ හැරිලා වැඩම කරන්න ලැහැත් වෙනකොටම ඔහොම මැටි රිත්තක් අරගත්තා, දැම්ම පාත්‍රයට. ඒ මැටි පූජා කළාම නෙමෙයි, නමුත් මැටි දුන්නා ඉතින්. පසේබුදුරජාණන් වහන්සේ ඒ මැටි පිඩ පාත්‍රයට අරගෙන ඈට සිත් පැතුවා, පින්වති සූපත් වේවා. ඒ මැටි ටිකත් අරගෙන ගිහින් පසේබුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ගුහාව පිළිසකර කරගත්තා. ඈ කිපිලා හරි දුන්නේ පසේබුදුරජාණන් වහන්සේ නමකටනේ. බලන්න ඒකේ පින, ඒ කියන්නේ ඇය මැටි පිට දීපු නිසා ඒකේ පිනේ විපාකෙන් ඈට ලැබුණා කියන පුදුම තරම් පැහැපත් සිරුරක්. ඒ ශරීරේ පුදුම පැහැපත්. ඊළඟට පුදුම තරම් උන්වහන්සේ මේ තැනැත්තියගේ ශරීරයේ පහස ඉතාම සුමුදු මුදු පහසක් ඇයට ලැබුණා. ඒ අර පසේබුදුරජාණන් වහන්සේගේ සුව පහසු දෙසා මැටි පූජා කරපු පින. හැබැයි ඒ මැටි ටික දෙන්න කලින් රැව්වා, එරෙව්වා, අතපය ගැස්සුවා. ඒකත් අරකත් එක්කම කලවම් වෙලාවා. කොච්චර පැහැපත් ශරීරයක් ලැබුණත් සුමුදු මුදු පහසක් තිබුණත් ඇවිකෘති පංච පාපා. දවසක් බනරස් රජුරෝ ඔය බක රජු
රාත්‍රී වෙස්වලාගෙන නගර චාරිකාව යනවා. ඔය රජවරුන්ගේ සාමාන්‍යයෙන් තිබිලා තියෙනවනේ නගරේ කටයුතු බලන්න රජුරෝම වෙස්වලාගෙන යනවා. ඔහොම වෙස්වලාගෙන යද්දී අර පංචපාපා හිටපු ගමටත් ගියා. පංචපාපා ඒ මොහොතේ ගමේ දරුවොත් එක්ක මොකක් හරි සෙල්ලමක් කර කර හිටි. ඔය වෙනකොට පංචපාපාට වයස 16ක් විතර. පොඩි එකෙක් දුවගෙන ගියා. පංචපාපාත් පන්නන් ගියා. දැන් අඳුරෙනේ. ලොකු ආලෝකයක් නෑ ඔය පහන් වලින් හුළු වතු වලින් එළිය එන්නේ. මේ අන්ධකාරේ අර රජ්ජුරුවන්ව පංචපාපා හිතුවේ අර දුවපු ළමයාය කියලා. රජ්ජුරුවන්නේ අත ඇල්ලුවා. ඒ අතේ ස්පර්ශය රජ්ජුරුවන්ගේ මුළු ශරීරෙටම දැනුණා. කවමදාකවත් එච්චර සුමුදු මුදු පහසක් ලැබිලා නැහැ. ඇගේ අතේ පහසින් රජ්ජුරුව පිස්සු වැටුණා. පියවි ස්වභාවයෙන් ඉන්න බැරුව අපේ මේ කාගේ පහසක් දෝ දෙවගණකගේ පහසක් දෝ කියලා අතින් අල්ලගත්තා. පංචපාපාටත් වැරදි අත තමයි ඇල්ලුවේ කියලා තේරුණාට පස්සේ ඉක්මනින් අත අතහැරලා යන්න ලැහැත්තිනකොට රජුරු ඒව අල්ලගත්තා. අල්ලගෙන විස්තර ඇහුවා. "තී කවුද?" කියලා ඇහුවා. ඈ කියනවා, "මං පංචපාපා. තී සස්වාමිකද අස්වාමිකද?" කියලා ඇහුවා. එතකොට ඈ කිව්වා, "පින්වත, මං අස්වාමිකයි, මට සම්පුරුෂයෙක් නෑ" කිව්වා. එතකොට රජුරුවන්ට හිතෙනවා, "මේ මගේ අන්තප්පුරේට අරගෙන යන්න ඕන." රජුරු මේ තීගේ නිවස තියෙන්නේ කොහෙටද කියලා ඈව එකතු කරගෙන මේ පාරේ යනවා. යද්දි ආන්තම් පහන් දැල්ලි දැල්ලි තියෙන තැනකින් රජුරුවන්ට ඈව දකින්න ලැබුණා. දැක්ක ගමන් රජුරුව තිගැස්සුණා. "මෑගේ පහස ලස්සන, මේ පහස ඉතාම සුමුදු මුදු වුණාට මේ හරි විරූපී තැනක් තියන්නේ. මූණ විකෘති, අතපය තියම් විකෘති බවක් තියෙනවා. පිසාචයක් වගේනේ." හැබැයි රජුරන්ට ඒ සම්බන්ධයෙන් පිළිකුලක් හටගත්තේ නෑ. ඊට වඩා අර පහසට හිත ඇදිලා ගිහින් රජුරුව කල්පනා කළා, "මෑව මාගේ ඇත්ත ස්වභාවය ප්‍රකට කරලා රාජමන්දිරයට අරගෙන යන්න බෑ. ඒක වස ලැජ්ජාවක්. නමුත් මට මගේ පහස නැතුව ඉන්නත් බෑ. මම මගේ ස්වාමි පුරුෂයා විදිහට යම්කිසි රංගපෑමක් කරන්න ඕනේ කියලා ඔන්න ගෙදරට ගිහිල්ලා ඒ දෙමාපියොත් එක කතා කරලා, "මා දුප්පත් තරුණියෙක්, මම මේ තැනැත්තියව විවාහපත් කරගන්න කැමතිය" කියලා ඔන්න ඉතින් ඔය දුප්පත් ගෙවල්වල ඉතින් මහා ලොකුට විවාහ උත්සව ඒව මේව කියලා එකක් නැහනේ. දැන් මේ පුරුෂයා නිකන් දුප්පතෙක් නිසා කාන්තාවගේ ගෙදරම බින්න බහින තැනැත්තෙක් විදිහට එහෙම ඒ ගෙදර ඉන්නවා. ඉතින් දෙමාපියොත් පංචපාපාව අනාගතේ කාට විවාහ කරලා දෙන්නද කියලා හිත හිතීටියේ ඈ විකෘති නිසා. ඉතින් මොහුගේ යෝජනාවට කැමති වුණා. දැන් ඔහු ඉන්නවා ඒ ගෙදෙට්ට වෙලා. සාමාන්‍යයෙන් යාන්තම් එළිය වැටීගෙන එනකොට ගෙදරින් නික්මෙනවා මේ වැඩ කටයුත්තක් කුලියක් කරගන්න එපැයි සොඳුරී කියලා පිටත් වෙලා යනවා. රෑබෝ වෙලා තමයි ගෙදර එන්නේ. මේ අදත් ගොඩාක් වැඩ තිබ්බා, ඉතින් මේ පරක් වුණා කියලා ඔය මොනහරි අතට කීයක් හරි අරගෙන එනවා. ඉතින් කුලී වැඩ කර කර ඒකින් හොයන මිනිස්සෙක් විදිහට තමයි රඟපෑවේ. නමුත් මේ රජුරු ඈ කවදාවත් මේ තමන්ගේ සමීපයට එන කෙනාව මුහුණු සටහනෙන් ගොඩාක් පැහැදිලිව අඳුනගන්න දක්ෂකමක් ඈට තිබ්බේ නැහැ. ඉතින් අර අඩ අඳුරේ දැකලා එහෙම හුරුවක් තිබුණා. ඔහොම කාලේ ගත වුණා. ඔය අතරේ පංචපාපාගේ පියාට ලේ අතිසාරය වැළඳුණා. බෙහෙත් පිණිස නොඉඳුල් කිරි ගිතෙල් උක්සකුරු වලින් යුක්ත කිරි බතක් අවශ්‍ය වුණා. නමුත් මේ අය දිලිඳුයින්. ඉතින් කොහෙන් හොයන්ටද නොඉඳුල් කිරි, කොහෙන් හොයන්ටද පිරිසුදු ගිතෙල්, කොහෙන් හොයන්ටද උක්සකුරු? දැන් අම්මට හරි දුකයි. පංචපාපා ඉස්සරහා අම්මා අඬ අඬ කිව්වා, "අනේ දරුවෝ, ඔයාගේ ස්වාමි පුරුෂයාටවත් බැරි වෙයිද මේ තාත්තා සුවපත් කරගන්න කිරි බතක් හොයාගන්න?" එතකොට පංචපාපා කියනවා, "අනේ අම්මා, මගේ සැමියත් ඉතින් අපි වගේම දුප්පත් කෙනෙක්නේ. ඔය මහා ලොකුට මුදලක් අරගෙන ඉන්නේ නෑනේ ගෙදෙට්ට. හැබැයි ඉතින් මං අහලා බලන්න" කිව්වා. ඉතින් එදා ඔහු රෑ වෙලා නිවසට එද්දී
පංච පාපා හිටියේ දුකෙන්. ඇහුවා සොඳුරි මොකෝ මේ? එතකොට ඈ විස්තරේ කිව්වා, මෙහෙමයි අපේ තාත්තා ළඩ වෙලා මේ මේ විදිහේ කිරිබතක් ඕන. එතකොට මේ රජුණන් හරි දුක හිතුණා. හැබැයි තමන්ගේ ඇත්ත ස්වභාවය ප්‍රකට කරන්න බෑනේ. කිව්වා සොඳුර, ඉතින් මේ තරම් විස්තරම් බෙහෙතක් නම් කොහොම ලබන්නද? හැබැයි මං උත්සාහ කරලා බලන්නම් කිව්වා. දැන් ඒ රජුරුවන්ට එදා රෑ තිස්සේ කල්පනාව, මම මේ හැමදේම හෙලි කරලා මෑව මාලිගාවට අරගෙන යන්න පිළිවෙලක් හදාගන්න ඕන. අනිත් අයගේ අවඥාවට ලක් නොවන විදිහට මම මෑව කොහොමරි මාලිගාවට ගන්න ඕන. එහෙම හිතුවා. ඔන්න රජුරු ඊළඟ දවසේ උදෙන්ම පිටත් වෙලා ගියා. සොඳුරි, මම මේ කිරිබතක් ගෙනත් අද බලන්න එපයි කියලා ඕන් නික්මිලා ගියා. ගිහිල්ලා රජ මාලිගාවේදී කිරිබතක් හැදෙව්වා. ඒක අර ගොඩාක් ප්‍රිය උපදින් නැති වෙන විදිහට දැන් අර ඔක්කොම උවමනා කරන දේවල් දැම්මා. හැබැයි රස පොඩ්ඩක් අඩු වෙන්න තිත්ත රහක් දැම්මා. එහෙම තමයි ඔය කිරිබත හැදුවේ. ඒ කියන්නේ එකපාරක් එක කිරිබත් පිටක් කාපු කෙනෙකුට ආයේ ඒ කිරිබත කන්න හිතෙන්නේ නැති වෙන්න තමයි කිරිබත හැදුවේ. මේක මේ උපායයි. ඉතින් ඔන්න කිරිබත් පාර්සලයක් බැන්දා. තව පාර්සලයක් බැන්දා. ඒ පාර්සලේ ඇත්තටම කිරිබත් නෙමෙයි තිබුණේ. ඒකෙ තිබුණේ ඔතපු රාජකීය මැණිකක්. හැබැයි කිරිබත් මුල වගේ තමයි බැන්දේ. රාජකීය මැණික බැඳලා එකයි කිරිබත් මුලයි බැඳගෙන ඕන්න එදා රයබෝවෙන්ට ගෙදෙට්ට ගියා. ගින් කිව්වා, සොඳුර මම මේ බෙහෙත විදිහට දෙන එක දවස් දෙකකදී තමයි පාවිච්චි කරන්න ඕන. මේ මුල වරද්දන් නැතුව මේ මුල තමයි පළවෙනි දවසේ තාත්තට දෙන්න ඕන. වැඩිපුරක් තියෙනවා, ඉතින් ඔයාලට කන්න පුළුවන්. දෙවනි දවසේ මේ මුල අරගන්ට තියාගන්ට මේක පළවෙනි දවසේ ලෙහින්ට එපා කිව්වා. සමහරවිට මට දවස් දෙකක් තුනක් එන්න නොලැබෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඕම් මම බෙහෙත් ගෙනාවා. ඕකෙන් තාත්තව සුවපත් කරගන්ටයි කියලා. අර මේ මුල් දෙක තියලා ගියා. ඔන්න තාත්තට අර පළවෙනි දවසේ මුල ලිහලා කාණ්ඩ දුන්න. දැන් මේක කිරිබතේ උවමනා කරන ඔක්කොම ටික තියෙනවා. හැබැයි කිරිබත ප්‍රණීතනේ තිත්තක් එනවා. ඒ නිසා බෙහෙත් විනිස ඕනෙන් ඉතින් කියලා අමාරුවෙන් හරි කෑවා. ගෙදර අනික් කැට්ටියත් මේක කෑවා. දෙවෙනි එකට ආස හිතුන්නේ මොකද්ද මේ කියලා ලිහලා බලන්නත් හිතුන්නේ. මොකද අරකත් තිත්තා, ඉතින් අනිකත් එහෙම ඇති කියලා හිතුණා. ඕන රජ්ජරුවෝ ඊළඟ දවසේ තමන්ගේ රාජපුරුෂයන්ට කතා කරලා කියනවා, රාජපුරුෂෙනි රජගෙදර හිට තිබුණු අනර්ග මැණික නැති වෙලා. මැණික හොයපල්ලා කිව්වා. ඉතින් මුළු රාජධානියම පීරලා මැණික හෙව්වා. හොයනකොට අර ගෙදර තිබිලා මැණික අහු වුණා. හොඳට මුලක ඔතලා නිකන් හංග ගන්න වගේනේ මැණික, ඒක අහු වුණා. එතකොට ඒ පංච පාපයි ඒ තාත්තයි ඒ අඬ අඬ කිව්වා, අනේ අපි මේ අපි ගත්ත මැණිකක් නෙමෙයි, මෙහෙම බෙහෙතකට උවමනා කරලා මේ පංච පාපාගේ ඒ ස්වාමි පුරුෂයා තමයි මේක ගෙනත් දුන්නේ, හොරු ඔහු තමයි. එතකොට රජුරුවන්ට ඉදිරිපත් කළා මේ කට්ටිය ඔක්කොම. දැන් රජුරුව වෙස් වලාගෙනනේ පංච පාපා ළඟට යන්නේ. ඉතින් එයාට අඳුන ගන්න බෑ මේ මගේ ළඟට එන්නේ මේ කෙනාය කියලා. කැඳෙව්වාගේ ගෙන්නලා. එතකොට රජුරු ප්‍රශ්න කරා පංච පාපකින්, දැන් තීට පුළුවන්ද තමන්ගේ ස්වාමි පුරුෂයාව අඳුන ගන්නට? කිව්වා, රජතුමනි එහෙම එකපාරට මට හොඳට පැහැදිලිව අඳුන්න අමාරුයි ස්වාමි පුරුෂයා වුණත්. මොකද ඔහු රෑට රෑ වෙලා ගෙදෙට්ට එන්නේ, එළිය වැටෙන්න කලින් ඔහු යනවා. මට ඔහුගේ මූණු සටහන යාන්තමට තමයි මට හුරු. හැබැයි මට ඔහුගේ පහස හුරුයි. ඒ නිසා ඔහුගේ අතකින් හරි ඇල්ලුවොත් මට මේ කෙනා කියලා කියන්න පුළුවන්. දැන් ඔන්න රජුරු සූදානම් කරා නගරේ අනබිර ගස්සලා, එහෙනම් සියලු දෙනා මේ පංච පාපාට අල්ලන්න තමන්ගේ අත දෙන්න ඕන. ඒ අත දීලා පංච පාපාගේ අත ස්පර්ශ කිරීමෙන් තමයි පංච පාපා හොරාව අල්ලන්නේ. ඒ නිසා සියලු දෙනා එන්න ඕන. ඉතින් පංච පාපා හිටගෙන ඉන්න මිනිස්සු පොලිම මිනිස්සු ඒ පංච පාපා ළඟට යන්න කැමති නෑ. එච්චරකට ඇය විකෘති.
එතකොට රාජපුරුෂය කිව්වා අනේ රජතුමනි මේ මිනිස්සු යන්න කැමති නෑ, ඈව දැක්කම මිනිස්සු දිගැස්සෙනවා කිව්වා. එහෙනම් පංචපාපාව ආවරණය කරලා අත විතරක් එළියට දාගෙන ඉන්න කියන්ට, ඉතින් අත ස්පර්ශ කරන්න දෙන්න කියලා. දැන් පුරුෂයෙක් වනේ හොයන්නේ පිරිමි ටික තමයි ඔක්කොම පොඩි මෙන්නේ. පළවෙනිට මාවේ යුවරජුරු, යුවරජුරුවන්ගේ අත ස්පර්ශ කළා පංචපාපා. ඒ ස්පර්ශයෙන් රජුරු පිස්සු වැටුණා. පංචපාපා අතහැරලත් රජුරු යන්නේ මේ යුවරජු. ඔය වගේ මුණා සියලු පුරුෂයන්ට ඒ වසඟ ඒ මේ පහසට පුරුෂයෝ වසඟ වුණා. රජුරන්ට ඕන කරෙත් මේක, මේ පංචපාපගේ පහස මෙච්චර වසඟ වෙන පහසක් කියලා හැමෝටම හේතු ගන්නන්ට. මොකද නැත්තම් රජුරන් නිඳාවන්නේ. රජුරු අවසානෙට ගියා. ගිහින් පංචපාපාට අත දික් කළා. ඈ ඇල්ලුවා. ඈ අත අල්ලපු ගමන් කිව්වා, මේන් හොරා වුණා, මේ තමයි හොරා කිව්වා. කවුද මේ හොරා? රජ්ජුරුවෝ. එතකොට රජ්ජුරුවෝ අර රැස් වෙලා හිටපු පිරිසට කිව්වා, මම මේ කටයුතු උදෙසාම හිතා මතා මම මේ කරපු දෙයක්. මම මේ පංචපාපාව දැන් කලකිරිසටන් ඇසුරු කරනවා. ඇයිගේ පහසුඹලා වින්ද නේද කියලා ඕන විස්තරය ඇහුවා. දැන් මුළු නගරේම පුරුෂයෝ රජ්ජුරුවෝ ගැන අවඥාවෙන් හිතුවේ නෑ. පංචපාපාව රජගෙදරට කැඳ ගන්නවා කියන එකේ කිසි දෝෂයක් දැක්කේ නෑ. ඉතින් රජ්ජුරුවෝ පංචපාපාව රජගෙදර අන්තප්පුරයට කැඳෙව්වා. පංචපාපාගේ තාත්තටයි අම්මටයි ඒ සියලු ඥාතීන්ට සම්පත් දුන්නා. මේ පංචපාපා රජගෙදරට ආවා විතරයි වෙන මහේසිකාවක් ගැන රජ්ජුරුවෝ බලන්නේවත් නෑ. දවස් කීපයක් ඇතුලේ පංචපාපාව බරණස් මහමේ බකමහා රජුරුවන්ගේ අග්‍රමහේසිකා බවට පත් වුණා. දැන් මේ අගමහේසි වෙලා ඉන්නේ මහා විරූපී තැනැත්තියන්නේ, අනිත් අයන්ට ඉරිසියයි. ඔය ඉරිසියාවෙන් ඉතින් මේ උප්පර වැටි යොද යොදා හිටියේ කොහොම හරි අවස්ථාවක මෑව පන්න ගන්න ඕන අපේ මහරජුරුවන්ට මේ විකෘති ස්ත්‍රියට මොන එකකට හිත ගියාද දන්නේ කියලා හරි අකමැත්තෙන් ඇලා හිටියේ. ඔය අතරේ දවසක් පංචපාපා රජුරුවන්ගේ ළඟට ඇවිල්ලා තමන් හීනයක් දැක්කා කියලා එකක් කිව්වා. මෙහෙම හීනයක් දැක්කනේ රජතුමනි. එතකොට රජුරුවෝ මේ පංචපාපාව දැකපු හීනය සම්බන්ධයෙන් අර හීන පලාපල කියන අයව ගෙන්නලා අහන්න ලැහැත්ති වුණා. දැන් මේක ආරංචි ගියා මාලිගාව ඇතුලේ, මේ පංචපාපා හීනයක් දැකලා දැන් හීන පලාපලකාරයෝ එනවා කියලා. අර ස්ත්‍රීන් ටික හීන පලාපලකාරයන්ට හීන් සිරි අල්ලසක් යව්වා. ඔය පලාපලේ කියනකොට මේ පංචපාපා මේ කාන්තාවට රජගෙදර ඉන්න බැරි වෙන්න පලාපලේ කියන්න කියලා. අනේ ඉතින් අල්ලසරගත්ත හීන පලාපලකාරයෝ කිව්වා, රජතුමනි මෙහෙසිය විදිහට මේ පංචපාපා අරගෙන ඒම මහා භයානක වරද. මේ හීනෙන් අඟවල තියෙන එක රජුරන්ගේ ජීවිතයට අතනතුරක් තියෙනවා. දැන් මේ වෙන කරන්න දෙයක් නැහැ. දැන් කරන්න තියෙන හොඳම වැඩේ තමයි මේ අගමෙහිසීව කුඩා නැවක පා කරලා මේ අතහැරලා දාන එක. වෙන විකල්පයක් නැත කිව්වා හීන පලාපල කාලයෝ. රජුරන්ට කරන්න දෙයක් නැහැ. බක රජුරුවෝ ඒ වෙන්වීම දරාගන්න බැරුව අඬ අඬා ඇයව කුඩා නැවක නදියේ පා කරලා යව්වා. ඒ කුඩා නැව දැන් පාවෙලා ගියේ නදිය දිගේ පහළට. ඒ පහළට යනකොට එදාම පාවාරික කියලා රජෙක් ඊට වඩා විශාල නැවකින් මේ නදියේ යම්කිසි කටයුත්තක් පිණිස යනවා. පාවාරික රජුරුවන්ගේ නැව සමීපයට අර කුඩා නැව ඇවිල්ලා හේතු වුණා. ඒ සද්දෙට පාවාරික රජුරුවන්ගේ සේවකයෝ බැලුවා. බලපුවම අර පුංචි නැවේ ඉන්නව පිසාචියක්. තිගැස් වුණා ඒ මිනිසු. රජුරුවන්ට ගිහින් කිව්වා, රජතුමනි මේ අපේ නැවට ඇවිල්ලා පොඩි නැවක් හේතු වෙලා අපේ එක ඉන්නේ පිසාචියක්. පාවාරික රජුරුව තෙබිලා බැලුවා. බලනකොට ඇත්තටම පිසාචියක් වගේ. රජුරුව ඇහුවා, ඔබ කවුද? ඔබේ පෙනුම හරියට පිසාචියක් වගේ. එතකොට ඈ මේ පාවාරික කියන රජු, ඒ කියන්නේ මේ රජෙක් කියලා දැනගෙන ඇයි රජුරුවන්ට බොහොම ගෞරවයෙන් හිනා වුණා. හිනා වෙලා කිව්වා,
රජුනී මං බකරජුගේ අගමෙහෙසි කිව්වා. බකරජු කිව්වම දන්නව හැමෝම මහා ප්‍රතාපවත් රජෙක්. තී කවුද කියලා ඇහුවා. රජුනි මහා පංචපාපා, පංචපාපා කියන නම කිව්ව ගමන් පාවාරික රජුරුවන්ට එක පාර මතක් වුණා, මේ බක රජුරුවෝ ඔය පංචපාපාව කැඳව ගත්තේ ඇගේ තියෙන සුමුදු මුදු පහස නිසානේ කියලා. රජුරෝ තත දික් කළා, ආ හොඳයි පංචපාපා මෙහිසි එන්ට අපි නැවට කියලා. ඇය පාවාරික රජුරුවන්ගේ අතෑල්ලුව විතරයි, පාවාරික රජුරුවන්ගේ හිතත් පිස්සු වැටුණා. හිත් බැඳෙන්නේ එක එක දේවල් වලට. රූපෙට හිත බැඳෙනවා, සද්දෙට හිත බැඳෙනවා, ගන්ධ සුවඳට හිත බැඳෙනවා, රසයට හිත බැඳෙනවා, පහසට හිත බැඳෙනවා. ඉතින් ගැට ගැහිලි වලින්මයි ප්‍රශ්න ටික තියෙන්නේ. ඕන්න දැන් පාවාරික රජුරුවන්ට මේ පංචපාපව හිතින් අතහැරගන්න බෑ, හිත ගැට ගැහිලා. පාවාරික රජුගේ අගමෙහිසි බවට පත් කළා පංචපාපා. ආරංචි ගියා බකරජුරුවන්ට, ආන් තමුන්ගේ බිසව මේ නදියේ පාවෙලා ගිහිල්ලා පාවාරික රජු සමීපයට ගිහිල්ලාය, ඒ පාවාරික රජුරුව අගමෙහිසි කරගෙනය කියලා. ඒ අස්සේ රජුරුවන්ට තේරුණා මේක මේ මාලිගාව ඇතුළේ ගියපු කුමන්ත්‍රණයක් කියලා. හොද්දටම කේන්ති අරන් මම මගේ මෙහෙසි අරගෙන එනවා කියලා සේනා පිරිවරාගෙන රජුරු ආවා කියනවා පාවාරික රාජ්‍ය ආක්‍රමණය කරන්න. එතකොට පාවාරික රජුරු තිහපැත්තෙන් සේනාල හැත්ති කරගත්තා. යුද්ධයට කලින් දෙන්නා එක තැනක එකතු වෙලා කතා කළා. මෙතන තිබිලා තියෙනවා මේ බකරජුරුවන්ගේ රාජධානියයි පාවාරික රජුරුවන්ගේ රාජධානියයි අතරේ යම් පමණකට පළල නදියක්. මේ රජවරු දෙන්න කතා බස් කළා. මෙහෙමයි රජතුමනි, ඔබතුමා පංචපාපාවගේ පහස දන්නවනේ. ඉතින් මමත් පංචපාපාගේ පහසට වසඟ වෙලා ඉන්නේ නිසා මේක මෙහෙමයි. අපි යුද්ධ කරගත්තා කියලා ඇති පළක් නෑ. අපි දෙන්නම පංචපාපාගේ පහස ලබමු. සතියක් පංචපාපා නුඹ ළඟ හිටපුදින්, සතියක් පංචපාපා මගේ ළඟ හිටපුදින්, අපි දෙන්න මේ ගංයුරට වෙන්ට මාලිගා දෙකක් හදමු. ඒ මාලිගා දෙකේ ඉඳගෙන රාජ්‍ය පාලනය කරමු කියලා ඔන්න පංචපාපා වෙනුවෙන් අර නදිය දෙපස රජවරු දෙන්නට මාලිගා දෙකකුත් හැදුනා. දැන් පංචපාපාව සතියක් ඉන්නව පාවාරික රජුරුවන්ගේ ළඟ, ඈ සතියක් ඉන්නව බකරජුරුවන්ගේ ළඟ. බලන්න මේ බන්ධන වලින් ගැට ගැහෙන ගැට ගැහිලි. පංචපාපගේ හිතත් තව බැඳුණනේ. දැන් පංචපාපාව සතියක් පාවාරික රජුරුවන්ගේ ළඟ ඉඳලා බකරජුරුවන්ගේ ළඟට එකතු කරගෙන එන්නේ එහෙම මහා ලෝකෝට පෙනුමක් නැති විරූපී ඔරුකාරයෙක්. ඒ ඔරුකාරයා දැන් අර නදිය දිගේ ඉතින් ඕක පද්දගෙන එන්න එපා යොරුව. ගොඩාක් වෙලාවට මේ මාරු වීම කරලා තියෙන්නේ රාත්‍රී. රැයේ තමයි ඔරුකාරයා මේ පංචපාපාව මේ පැත්තට එකතු කරගෙන ඉන්නේ, එහා පැත්තට එකතු කරලා යන්නේ. ඔය රාත්‍රී එකතු කරගෙන යනකොට පංචපාපාට ඔරුකාරයා ගැනත් හිත ගියා. මේ පංචපාපා කියන තැනැත්ති තමන්ගේ කායික පහසින් ඔරුකාරයවත් වසඟ කරගෙන ආර ගංගාවෙන් එතර මෙතර ඒ ඉගඩ එන මොහොතේ ඔරුවේදීත් ඔහුත් සමග වරදී බැඳෙනවා කියනවා. බලන්න ගැට ගැහින ගැට ගැහිලි, බැඳීම් නිසා ගැට ගැහින ගැට ගැහිලි. ඉතින් අපි මේ එක ස්ත්‍රියාවකගේ පංචපාපාවගේ කතාවනේ අපි මේ ඇහුවේ. නමුත් ගෙවා ආපු සසර ගමනේ අපි කොච්චර ගැට ගැහින් නැද්ද පින්වතුනේ? ඔය විදිහට මේ ගැට ගැහිනි නිසා ඒවා වෙනස් වෙලා යනකොට අඬපු ඇඬිල්ල බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ. මහණෙනි, ඔබ එක එක්කෙනා තනි තනියෙන් ඔබේ මව් අහිමි වෙද්දී අඬපු ඇඬි අඬපු කඳුළු එකතු කරොත් සතර මහා සමුද්‍රයේ ජලයට වඩා කඳුළු තියෙනවා. එතකොට අපි අපේ ආදර මව්ට බැඳිලා ඉඳලා ඒ මව්ගේ වියෝවෙන් කොච්චර අඬලා තියෙනවද? පියා වෙනුවෙන් විතරක් අඬපු කඳුළු සතර මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි. දරුවෝ අහිමි වෙනකොට අඬපු කඳුළු සතර මහා සමුද්‍රයේ ජලයට වැඩි. ස්වාමිවරු අහිමි වෙනකොට අපි බිරිඳවරු විදිහට අඬපු කඳුළු සතර මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි.
අපි ස්වාමිවරු විදිහට ඉඳලා බිරින්දෑවරු අහිමි වෙනකොට අඬපු කඳුළු සතර මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි. කොයි තරම් පටලැවිලි ගොඩක්ද? තාම පටලැවිලා. ධර්මය අවබෝධ කරගන්න තාක් පින්වතුනි මේ පටලැවිල්ල තියෙනවා. යම් දවසක ධර්මය අවබෝධ කරගන්නවද එදාට තමයි මේ පටලැවිලි වලින් නිදහස් වෙන්න ලැබෙන්නේ. ඇත්තටම ධර්මය අවබෝධ කරගත්ත මුනිවරු පටලැවිලි ඔක්කොගෙම නිදහස් වුණා. බුදුරජාන් වහන්සේ මේ කුණාල ජාතකයේ දේශනා කළෙත් ඒ පටලැවිලිනු නිදහස් කරන්නටනේ. ඉතින් එකල ඔය බකරජිරෝ විදිහට ඉඳලා තියෙන්නේ කුණාල පක්ෂිය අපි මහ බෝධිසත්වයෝ. ඒ බුදුරජාන් වහන්සේ තමයි පටලැවිලි ඔක්කොගෙම නිදහස් වෙලා පටලැවිලි වලින් නිදහස් වෙන ධර්මයේ දායාද කළේ. මහබෝසතාන් වහන්සේ විදිහට සසරේ පෙරම් පුරාගෙන එද්දී බෝධිසත්වයන්ට පැතුමක් තිබුණා. බුද්ධෝහං බෝධේස්සාමි, මං අවබෝධ කරගෙන අනිත් අයටත් අවබෝධ කරවනවා. තින්නෝහං තාරේස්සාමි, මං මේ සසර කතර තරණය කරලා අන් අයවත් එතර කරවනවා. මුත්තෝහං මෝචේ පරේ, මං මේ හැම ගැටයකින්ම ගැලවිලා අනිත් අයවත් ගැලව ගන්නවා. සංසාරෝග මහ භයං, සංසාරය කියලා කියන්නේ මහා භයානක සැඩපහරක්. ඉතින් එහෙම පෙරම් පුරාගෙන ආපු අප මහා බෝධිසත්වයුනේ පූරිත පාරමී බල ඇතිව ලෞතුරා ගෞතම සම්මා සම්බුදුරජාන් වහන්සේ බවට පත් වෙන නිදහස් වීම පිණිස දහම් දෙසුවේ. බලන්නේ පටලැවිලි නිදහස් වෙච්ච ජීවිතයක තියෙන සැනසෙල්ල. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ සැවැත්නුවර දෙවුරමේ. දෙවුරන් මෙහෙරේ බුදුරජාන් වහන්සේ දහම් දෙසද්දී නිතර දෙවේලේ බණ අහන්න ආව තරුණෙක්. ඔය තරුණයා ඒ වෙනකොට විවාහ වෙච්ච අලුත. බණ අහද්දි අහද්දි බණපදයටම හිත ගියා. හිත ඇතුලේ දැන් කල්පනාවක් එනවා, අදහසක් එනවා. සම්බාධෝ ගරා වාසෝ, අනේ මේ ගිහි ගෙදර වාසය කියලා කියන්නේ හරි කරදර ගොඩන්නේ. රජාපතු හැම පැත්තෙම හැරෙන පැත්තේ කෙලෙස් වැඩෙනවනේ. අබ්බෝ කාසෝ පබ්බජ්ජා, මට මහණ වෙන්න ඇත්න අහස වගේ නිදහස්නේ. මට මේ ගිහි ජීවිතය ගත කරමින් නම් පිරිසිදු බමසරක් රැකගෙන ගුණධර්ම පුරන්න ලැබෙන්නේ ඒක දුෂ්කරයි. ඒ නිසා මං මහණ වෙන්න ඕන, මගේ බිරිඳට මතක් කළා මං මහණ වෙන්න ඕන කියලා මේ තරුණයා ගෙදර ගියා. ගිහින් බිරිඳට ඉතින් සෑහෙන්න කරුණු කිව්වා, සුඳුරි මං මහණ වෙන්න යනවා, මං හරි හම්බ කරගත්ත ධන සම්පත් ඔයාට හොඳටම ඇති ජීවිතය ගත කරන්න, ඔයා කැමති නම් වෙන විවාහයක් කරගන්න කියලා දැන් සම්පූර්ණයෙන් කතා කරලා බිරිඳ අඬද්දීම මේ පුරුෂයා හරියට යදම් සිඳගෙන යන හස්ති රාජයෙක් වගේ දැන් බිරිඳ අඬනවා. බිරිඳ දුක් වෙනවා, යන්න එපා කියනවා. ඒවා ඇතටම මේ එහෙම යන්න එපා කියද්දි ඒ දේවල් දැනෙන්නේ කොහෙටද? අර බන්ධනෙටනේ දැනෙන්නේ, බැඳිච්ච හිතටනේ. ඒක කඩාගෙන යකඩ දන්වැල් සිඳගෙන යන හස්ති රාජයෙක් වගේ නික්මුණා. බුදුරජාන් වහන්සේගේ සමීපයට ගියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පැවිද්ද දෙනසේක්වා, මට උපසම්පදාව දෙනසේක්වා. බුදුරජාන් වහන්සේ පැවිදි උපසම්පදා කළා. පැවිදි උපසම්පදාවෙන් ටික කාලයකට පස්සේ ඔන්න දැන් මේ තරුණ ස්වාමීන් වහන්සේ දහම් චාරිකාව පිණිස දුර ඈතකට වැඩම කළා. අර බිරිඳට තාරංචි වුණා, මගේ ස්වාමි පුරුෂයා දහම් චාරිකාව පිණිස දුරකට වැඩම කරලලු, දැන් සැවැත්නුවරවත් නැල්ලු කියලා. අනේ උන්වහන්සේ වැඩම කරලා බොහොම පොඩි දවසයි ඈට එකපාර මේ තමන්ගේ කුසේ බරගතිය දැනෙන්න පටන් ගත්තා. ඒ වෛද්‍යවරු ලවා පරීක්ෂා කරලා බලනකොට තමන් ගැබ්බර. ඈට දැන් හරි කනගාටුයි. මගේ ස්වාමි පුරුෂයා මං ගැබ්බරන් කියලා දන්නවනම් ඔහු ආපහු ගෙදරෙයි. මේ මං ගැබ්බර ගත්තා කියන පණිවිඩය මං ඔහුට කවද්ද කියන්නේ කියලා දැන් ඒ ඇහෙම හිත හිතම ඇගේ දළු ගැබ මේරුවා. දරු පෙටියා බිහි වුණා. බිහි වෙච්චි දරුවා දැන් ටික ටික මේ සාමාන්‍යයෙන් ඔය හුරතල් වෙන වයසට ආවා. ඉතින් ඔය කාලවකවානුවේ ඔය ගෙදෙට යනේන ස්ත්‍රීන් එහෙම ඉතින් එක එක කතන්දරත් කියනවා ඇගේ හිත පෑරෙන්ට. අනේ මේ දරු පෙටියා අප්පෙක් නැති දරුවා ඉතින් නේ,
අනේ පව් පොඩි එකාගගා ඉතින් කතන්දර කියනවා. ඇ ඔවත් ඔක්කෝම අහගෙන උහුලගෙන කොහොමර හිටිය. ඔන්න ඇයට ආරංචි වුණා තමන්ගේ ස්වාමි පුරුෂයා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරගන්ට ආන් සැවැන්නුවර දෙවුරමට වැඩලාලු කියලා ආරංචි වුණා. අනේ ඒ ආරයන් වහන්සේ වැඩම කරලා කියලා ඇය සතුට වෙලා ඇ ලස්සනට හැඩට ඇඳගත්තා. මේ ගිහිගෙදර ඉන්න කාලේ තමන් යම් ඇඳුමකින් සැරසිලා ඉන්නවා දැකලා සොඳුරි අදනම් ඔයා ගොඩාක් ලස්සනයි කියලා ඔහු කිව්වනම් ආන්ගේ ඇඳුම මතක් කරගත්තා. ඒ ඇඳුම ඇඳගත්තා. අර දරු පැටියාටත් ලස්සනට ඇඳුවා. අඳලා ඕනේ තමන්ගේ ස්වාමි පුරුෂයාව බලන අදහසින් ඇය යනවා. දැන් ඇය දැකලාම නේ ඔහු සිවුරු පොරව ගත්තට පස්සේ සිවුරු පොරව ගත්ත ඔහුව මුල්ම දවසේ ඇය මේ දකින්නේ. ඇයට දරාගන්න බැරුව ගියයි. දරාගන්න බැරි හේතුව ඇගේ අස්සේ තියෙනවා බැඳීමක්. තමන්ගේ ස්වාමි පුරුෂයාට තිබුණා දිගු ලස්සන කොණ්ඩය. ඒ කොණ්ඩේ දැන්නේ ඔහුට තිබුණා ඝන රැවුල. ඒ රැවුල දැන්නේ ඔහු ආභරණ වලින් සැරසලා හිටියා. ඒ ආභරණ මුකුත් දැන්නේ ඇයට දරාගන්න බැරුව ගියා. ඇස්වල කඳුළු පිරුණා. රුක්සෙවණක ඉන්න ඒ තෙරුන් වහන්සේගේ ළඟට ගිහින් ඇය ඒ තෙරුන් වහන්සේට කතා කළා. ඒ ශ්‍රමණය මේ බලන්න මට දැන් පොඩි දරුවෙක් ඉන්නවා. මේ දරුවා ඔබගේ දරුවා. දැන් ඔබ මාව නඩත්තු කරන්න කිව්වා. අර ස්වාමීන් වහන්සේ ඇහුන්නේ නෑ වගේ ඉන්නවා. ඈ දෙවෙනි වතාවක් කිව්වා මේ ඔබේ දරුවා. ඔබ ගියාට පස්සේ තමයි මේ දරුවා මට ලැබෙන්න ඉන්නවා කියලා මට තේරුණේ. මම ඒ දරුවාව බිහි කළා. දැන් මාව නඩත්තු කරන්න කිව්වා. කිසිම අවධානයකම කරන්න කෙසේද මෙහෙම අවධානය යොමු නොකර ඉන්නේ. ඇතුලේ බන්ධනයක් නෑ. ඇත්තෙන් මෙතන වැඩ හිටියේ රහතන් වහන්සේ නම. හැම බැදුම් නසාලූ රහතන් වහන්සේ නම. ඈ තුන්වෙනි වතාවෙත් කිව්වා. තුන්වෙනි වතාවෙත් ඔහු නිහඬයි. එතකොට ඈට කේන්ති ගියා. ඈ මේ දරු පැටියව මෙහෙම ඉස්සරහට අරගෙන කිව්වා එයි මේ තමුන්නේ දරුවා. තමුන්නේ දරුවා නම් තමුන් තියාගන්න එකයි ඇත්තේ. එහෙම කියලා මෙහෙම දරුවව ඒ තෙරුන් වහන්සේ වාඩිලා හිටපු තැන බිම තිබ්බා. බිම තියලා ඈ නිකන් ගස්සගෙන ආයේ එන්නේ නෑ වගේ යන්න ගියා. හැබැයි ඉතින් මේ තෙරුන් වහන්සේ දන්නවනේ මේ රහතන් වහන්සේ නමක්. හැම බැඳුම් නසාලු මේ රහතන් වහන්සේ දන්නවා බැඳීම් තියෙන අයට එහෙම අතාරින්න බෑ. හිතල බැඳීම් තියෙන අයට එහෙම අතාරිනවා කියලා හිතුවට එහෙම අතාරින්න බෑ. එක පැත්තකින් අතාරිනකොට ඊට වඩා තදට අනිත් පැත්තෙන් අල්ල ගන්නවා. උන්වහන්සේ තන් දාරකන් නේව ඕ ලෝකේසි. ඒ දරුවා දිහා බැලුවේවත් නෑ. නපි ආලපි. ඒ දරුවත් එක හුරතල් කතා කළිත් නෑ. උන්වහන්සේ ඒ දරු පෙටිය දිහා මොහොතක් බලාන හිටියා. තමන්ව බිම දාලා අම්ම ඈතට ගියා කියලා තේරුණා විතරයි මේ දරු පැටියා මොර දෙන්න පටන් ගත්තා. උන්වහන්සේ එහෙම ඇස් දෙක පියාගත්තා. උන්වහන්සේ යම් ඒ උතුම් වූ සැනසුමක් විඳිනවාද ඒතන් සන්තන් ඒතන් පනීතන් ඒ ශාන්ත වූ ඒ ප්‍රණීත වූ යදිදන් සබ්බ සංකාර සමතෝ සබ්බූ පදි පටිනිසක් වූ හැම සංස්කාරයන්ගෙන්ම නිදහස් වෙච්චි හැම ගැටයකින්ම නිදහස් වෙච්චි තන්නක්කයෝහි තෘෂ්ණාව ශේවලා ගියපු ඒ නිවනමයි සැපය. ආගේ නිවනට උන්වහන්සේ සමවැදුනා. අරහතට පත්වෙච්චි ඒ රහතන් වහන්සේගේ සමාපත්තියට අපි කියනවා නිර්වාණ සමාපත්තිය. උන්වහන්සේ ඒ සමවතර සමවැදුනා. කිසිම කෙලෙස් කසටයක් නැති ඒ සමවතර සමවැදිච්චි ගමන් උන්වහන්සේ ගීත ශාන්තියෙන් පිරී ගියා. උන්වහන්සේ දැන් භාවනාවෙන් අර පරිසරයේ වෙන ඇඳුම් වැළපුම් මේවා මොකුත් උන්වහන්සේට පේන්නේ. උන්වහන්සේ සුව පහසුවෙන් වැඩ හිටියා. ඒ බන්ධන මේ හැම බන්ධනයක්ම දුරු කරපු ඒ උත්තමයන්ගේ තිබුණු පහසුව බැඳීම් සහිත කෙනෙකුට හිතන්න බෑ. අර ස්ත්‍රියව ඈතකට ගිහිල්ලා උන්වහන්සේ මොකද්ද කරන්නේ කියලා
ගහකට මවා වෙලා බලන් හිටිය. ඇ දැක්ක දරුව අතියා බැලිවෙත් නෑ, දරුවට කතා කළෙත් නෑ. නිකංවත් ඇස්වලින්වත් ඒ දරුවාට අමුතු හුරතලය පෙන්වෙනේ. ඇස්තික පියාගත්තා. ඇය කල්පනා කළා මේ ශ්‍රමණයට කිසි දරුකෙක්කු මක් නෑ නොවේ. ඇවා අඩන දරු පැටියාව උස්සල අරගත්තා. හොළවල හොළවල නැලෙව්වා. ඇස් දෙක පියාගෙන නිසොල්මනේ ඉන්න උන්වහන්සේ දිහා බලාගෙන ඇ සැරට කිව්වා, ඔහේ කිසි හිතක් පපුවක් නැති මිනිහෙක්. එහෙම කියලා ඇහැරලා ගියා. හැබැයි ඒ වචනවත් ඒ ක්‍රියාවවත් ඒ සිද්ධියවත් උන්වහන්සේගේ ජීවිතේට බැඳිලා නැහැ. රහතන් වහන්සේලා නිදහස්. විස්මිතයි ඒ ජීවිත වින්දුනි. අපිට හිත පහදව ගන්නයි තියෙන්නේ. අපිට ඒ නිදහසුණු ජීවිත හිතා ගන්න බෑ. ඒ තරම් අසිරිමත්. ඉතින් ඒ අසිරිමත් ජීවිත මිලෝට බිහි කරපු ලෞතර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වෙච්ච සිදුවීම දෙවුරම් මහ වෙහෙරේ ඉඳලා දිවසින් දැක්කා. ඒ මොහොතේ භාග්‍යතුන් වහන්සේ බොහොම ලස්සන උදාන ගාතාවක් වදාලා, ආයන්තින් නාභේ නන්දති පක්ක මන්තින්න සෝචති සංගා සංගාමජින් මුත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං. උන්වහන්සේට ඇය ළඟට එනකොට සතුටක් ඇති වුනෙත් නෑ. ඇය ආපහු හැරි යනකොට ශෝකයක් ඇති වුනෙත් නෑ. රාග ද්වේෂ මෝහ මාන දිට්ටි කියන මේ ගැටවලින් ඒ භික්ෂුව නිදහස් වුණා. ඒ භික්ෂුව කෙලෙස් යුද්ධය ජයගත්තා. කෙලෙස් යුද්ධය ජයගත්ත ඔහු සංගාමජී යුද්ධය දිනූ කෙනා. ඒ යුද්ධය දිනූ භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා ශ්‍රේෂ්ඨයා කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. කෙලෙස් බන්ධනත් එක්ක ගැට ගැහිච්ච අය ශ්‍රේෂ්ඨය නොවේ. කෙලෙස් බන්ධන වලින් නිදහස් වෙච්ච අයමයි ශ්‍රේෂ්ඨ. අද මේ අහපු උතුම් දහම් පරියාය අප හැම දෙනාටත් ගෞතම සම්බුද්ධ ශාසනය මුණගැහිසි මොහොතේ ගැට ගැහිලි දුරු කර ගැනීම පිණිස පවතිවා. පිංගතුනි, ගැට ගැහිලා කියන එක අහන්න ලැබීම පවා, ඒ කියන්නේ ගැට ගැහිලා කියන එක තේරුම් ගන්න ලැබීම පවා අපිට වාසනාවක්. අපි මේ ගැට ගැහිල්ලක ඉන්නේ කියලා අපිට තේරෙනවා නම් ඔයාලා පුරුදු කරගන්න ඔයාලගේ ජීවිතේ. දරු පැටව ගැන හිත ගැට ගැහෙනකොට ඔබ නුවණින් විමසන්න පටන් ගන්න. මේ දරුවෝ ගැන මගේ හිතේ ආදරයක් ස්නේහයක් තියෙනවා තමයි. නමුත් මේ දරුවන්ගෙන් මට වෙන්වෙන්න වෙන දවසක් එනවාමයි. සූදානම් වෙන්න ඒ වෙනුවේ නැත්තම් වෙහසක් තියෙයි. ඒ බැඳීම් වල ගැට ගැහිල්ල හිත ඇතුලේ තව තව තද වෙන්න එපා, දෙන්න එපා. මොකද කොහොමත් කොච්චර ගැට ගැහිලා තිබුණත් අපිට වෙන්වෙන්න වෙනවමනේ. තමන් ආදරය කරන ස්වාමි පුරුෂයාට, තමන් ආදරය කරන බිරිඳට හිතේ සෙනෙහසින් ගැට ගැහිලි එනකොට ඔබ නුවණින් කල්පනා කරන්න පුරුදු වෙන්න. මං කොච්චර සෙනෙහසින් හිටියත් මට මගේ ප්‍රිය බිරිඳ නැති වෙනවමයි. මං කොච්චර සෙනෙහසින් හිටියත් මට මගේ ප්‍රිය ස්වාමි පුරුෂයා අහිමි වෙනවමයි. මේක ලෝකේ හැටි. මේක තමයි ජීවිතේ ස්වභාවය. හිතන්න, තමන් හදාගත්ත ගෙවල් දොරවල් දකින්නකොට හිතන්න මේවා අත්හැරලා දාලා යන්න වෙනවමයි. තමන්ට තියෙන තමන් පදින වාහන ආදිය දකින්නකොට හිතන්න මේවා අත්හරින්න වෙනවමයි. තව තව ගැට ගැහින්නේ නැති විදිහට හිතන්න තමන් දක්ෂතා හදාගන්න. බුදුරජාන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනය මුණගැහිච්චි මොහොතේ මේ සසර ගමනක ගැට ගැහුණු ගැට ගැහිලි හැම එකකින්ම නිදහස් වෙලා බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන අපටත් සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කරගන්ට යදුණු සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. පින්වත් සක් දෙවිඳානෝ, සතරවරන් දෙවිවරු, සෙම්පති දෙවිවරු, අපගේ හිත කැමති ඉෂ්ටකාමි දෙවිවරු, ලංකා භූමිය රකින සුමන සමන් දෙවිඳුන්, කතරගම දෙවිඳුන් ආදී සියලු දෙවිවරු, අද ධර්මදානය සිද්ධ කරන්නේ ඉතාලියේ පදිංචි සැදැහැවතුල පිරිසක්. ඒ විදේශගතව පින් පුරන සැදැහැවතුන්ට පින්කර ගැනීම උදෙසා
ධර්මයේ හැසිරීම උදෙසා උපකාර කරන සියලු දෙවිවරු ඉතා සතුටින් පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දෙව් සැපින් වැඩෙත්වා. මේ ලොකු කුඩා හැම දෙනෙක්ව දෙවියෝ ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. 2024 තුන්වෙනි මාසේ 23 වෙනිදාට 71 වෙනි උපන්දිනය සමරපු පින්වත් රෝහණ ලාලක ප්‍රිය මල්ලවාරච්චි පියාණන් හට අද ධර්ම දානයේ ආශිර්වාදයේ, බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ආශිර්වාදයේ, සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ආශිර්වාදයේ රැකවරණේ රත්නමාලි සෑරජුන්, අඟුලිමාල සෑරජුන්, ජයශ්‍රී මහා බෝරජුන්, උතුම් සිරි දළදා වහන්සේ සිරිපා පියුමේ ආශිර්වාදයේ ලැබි පින්වත් රෝහණ ලාලක ප්‍රිය මල්ලවාරච්චි පියාණන් නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දිගාසිරි ලබත්වා, කායික මානසික සුව සහනම ලබත්වා, ගෞතම සාසනය තුළ හොඳට පින් කරගෙන ධර්මාවබෝධයෙන් සැනසෙන්ට වාසනාව ලබත්වා කියලා සිත පතනවා. රැස්කර ගන්ට යෙදුණු පුණ්‍ය ධර්මයන් අපගේ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. දම් දෙසුම සිදු කරපු අපටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. බොහෝම සතුටින් පින්වතුන්ගේ ධර්ම දානය අනුමෝදන් වෙනවා. මහමෙවුනා වාසී, රටලෝ වාසී පින්වන්ත මහසඟරුවනටත්, අනගාරිකා මෑණිවරුන්ටත්, සිල් මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂාවේ සිටින දරුවන්ටත් මේ උදාර පින ධර්මාවබෝධයටම හේතු වේවා. සාදු සාදු සාදු. පින්වත් අයේෂා සඳමාලි මල්ලවාරච්චි මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන් පරලෝ සැපේම ලබත්වා, වහවහා සංසාර දුකින් අත් මිදෙත්වා කියන පැතුමින් ඥාතීන්ට පින් පැමිණවීම සිද්ධ කරන්ට 2024 තුන්වෙනි මාසේ 13 වෙනිදාට 70 වෙනි උපන්දිනය සමරපු ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජිකා පින්වත් සෝමා මල්ලවාරච්චි මෑණියන්ට මේ පින්වල ආශිර්වාදයෙන් සෙත් සැලසේවා. 2024 4 වෙනි මාසේ 24 වෙනිදාට 37 වෙනි උපන්දිනය සමරපු පින්වත් අයේෂා සඳමාලි මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සෙත් සැලසේවා. 2024 4 වෙනි මාසේ 25 වෙනිදාට 39 වෙනි උපන්දිනය සමරන පින්වත් කුෂාන් රංගනාත් සුභසිංහ ස්වාමි පුරුෂයාට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සෙත් සැලසේවා. ලන්ඩන්හි පදිංචි වත්සලා ඉඳුනිල් මල්ලවාරච්චි සහෝදරිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සෙත් සැලසේවා. අද මේ ධර්ම දාණයට මූලිකත්වයේ ගත්තු ඒ සදහවතුල කොයි කාහටත් නිදුක් නිරෝග සුව ශාන්තිය දිගාසිරි සම්පත්තිය සැලසේවා. විදේශගතව ගෙවන ජීවිත කිසිදු වෙහෙසක් නැතුව සුවසේ ගත කරන්නට ලැබේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර කිසි අයුරකින් අහිමි නොවේවා. ධර්මදානයට මූලිකත්වයේ ගත්තු ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලටත්, නිරන්තරයෙන් බණහන හැම දිනෙකටම කිසි වෙහෙසක් කරදරයක් නොවි තමන් ගත කරන ජීවිතයේ රැකී රක්ෂා, ව්‍යාපාර, වෙළහෙළදාං, ගොවිතැන්පත් ආදී කටයුතු, දූපතුන්ගේ ගෙනින් ආදී දේ ඉතා සුවසේ නිදුකින්ම කරගන්නට ලැබේවා. පේන නොපෙනෙන උවදුරු කරදර බාධා ජීවිතෙන් දුරු වේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සසුන තුළ ධර්මාවබෝධයෙන් පිහිටක් සලසා ගන්නට හැම දිනාට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.